අද යන්නේ වැඩිය කවුරුත් දන්නේ නැති ප්ලේස් එකකට. තම්පා මිෂලන් පාක් කෝට්ටේ. දියත ගාම තියෙන දිය තියෙන්නේ එයා පැත්තේ. මේක තියෙන්නේ මෙයා පැත්තේ. අපි ගිහලා බලමු කොහොමද ප්ලේස් එක කියලා. ඇදගන වෙටලම් පාක් එක දියසරු වෙටලම් පාක් එක සීතාවකින් පස්සේ ඔන්න අදාව කවුරුත්වරී දන්න ඇති ප්ලෙස්සේකට. මේක තියෙන්නේ කෝට්ටේ, කැන් දියත ඉස්සරහම තියෙන්නේ දියතින් එහ පැත්තේ රම්පාට ලෙටලම් පාක් කෝට්ටේ. හරි බලමු අපි මේක කොහොමද තියෙන් තත්වේ. මේක ඇතනම හොයාගන්න මහදුකක් විඳින්න ඕන්න නැහැ. මොකද දියත ඉස්සරහම තියෙන් දියත පාලම තියෙන් තැන එතන පොඩි අතුළට පාර ඇතන එතනින් යන්න තියෙන්නේ ප්ලස් එකට. අපි බලමු ගිහිල්ලා ඉස්සරහට. ගොඩක් අය මේ ප්ලේස් එක ගැන දන්නේ නැති හින්දා වෙන්නේ නැති ගොඩක් කට්ටිය අඩුයි. මෙතන සඳහන් කරලා තියෙනවා ස්කයි වෝක් රෙස්ටුරන්ට් කොන්ෆරන්ස් හෝල්. අපි ගිහින් බලමු කොහොමද ඒවැ තත්ත්වය කියලා. මේ තියෙන්නේ මෙයාලගේ කොන්ෆරන්ස් හෝල් එක අයින් ඉස්කලංකයි. ඉස්කලංක පරිසරයක්. මහිතන්නේ වහින් නැති නිසාද කොහේ මෙතන මේ දෙපැත්තම වේවිලා තියෙන මහිතන්න මඩ වගුරු ආශ්‍රිත නිසා මේ වහින් නැති නිසා තාම වේවිලා තියෙන්නේ. මෙතන මෙයාලා හදලා තියෙන්නේ වැල් පාලමක්. වැල් පාලමෙන් තමයි ආයේ ලොකු වෙලිමහන් ඒරියා එකකට එන්ටර් වෙනවා මෙතනින්. හිතන්නේ මේගොල්ලො ස්කයි වෝක් කියන්නේ මෙන්න මෙතනට. ස්කයි වෝකින් තමයි අර ටවර් එකක් කලින් පෙන්නපු ටවර් එකට ගියේ. මේ නඩත්තු කිරීම පොඩ්ඩක් අඩුයි වගේ. මොකද කියන්නේ කුණු වැටිච්ච ඒවා එහෙම්ම පල්ලෙන්න වෙලා තියෙනවා. මේ ඒක නිසා අර අවුරුදු ගාණක් සුද්ධ කරලා වගේ තමයි තියෙන්නේ. ඔන්න ඇවිදලා අද බ්ලොග් එක අවසන් වෙනවා ඔව්වත් එක්ක. හරි එහෙනම් අදට සමුගන්නවා. තවත් ගමනකින් හම්බ වෙන බලාපොරොත්තු වෙමින්.